මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඩොලර් කෝටි 9200ක් ණයයි පාලකයන් ආරංචිය සුබයි කියලා කියනවා. ලේසි ඕනෑම ATM එකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ මේ ඔහුගේ වාර්තාවේ සටහන් කර තිබෙන ආකාරයට රට ඩොලර් කෝටි 9200ක් ණය වී තවත් ඩොලර් කෝටි 100කට වැඩි ණය පොලියක් ඇති විට පාලකයන් ආරංචිය සුබ බව කියමින් ජනතාව නොමග යවමින් සිටන බවයි විපක්ෂ නායකවරයා කියන්නේ. ඉහළ ණය බරතාව ගැන පොදු ජනතාවට අවබෝධයක් තිබිය යුතු බවත් එවිට පාලකයන්ට තවදුරටත් ජනතාව නොමග යවීමට හෝ රැවටීම් වලට ලක් කිරීමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා. මේ නිමල කොළුතුවක්කුගේ වාර්තාවක එයත් සටහන් කර තිබෙන්නේ. ඒ අතරේම දිවයිනේ වාර්තාවත් විපක්ෂ නායකවරයාගේ අදහස රටේ පාලකයන් ඉතා දක්ෂ ලෙස පුරවැසියන් රවටනවා. ඉහළ ණය බරතාව ගැන පොදු ජනතාව දැනගත යුතුයි. සුගත් ප්‍රේමතිලක කඩුවෙල සිට වාර්තා කර තිබෙනවා. මේ තමයි අවුරුදු 76ක අපේ ආර්ථිකයේ යථාර්ථය. ණයට කනවා, පිනට කනවා, විකුණම් කනවා, හොරා කනවා, හිඟා කනවා, ගන්න ණයට ගිනුත් ගසා කනවා. ඒ තමයි අවුරුදු 76ක අපේ ආර්ථිකයේ එකම දර්ශනය සහ පදනම. 1948 සිට රඟපෑ හොඳම චරිතවල ප්‍රතිඵලය තමයි ඊයේ දවසේදී අපි අත්විඳේ. ඒකේ ප්‍රතිඵලය තමයි හොඳම චරිතාංග නළුවෝ ගණනාවකගේම චරිතාංග රංගන ශිල්පීන්ගේ ඒ චරිතවල ප්‍රතිඵලය දැන් රට අත්විඳිමින් තිබෙනවා. සන්සිල්ක් ෂැම්පු දැන් කව වැඩි දියුණු වෙලා. ප්‍රෝටීන් නැචරල් ඔයිල් සහ විටමින් මුසු ඇක්ටිව් මික්ස් එකකින්.